න කෝගොල හැමෝටම අද අපි කතා කරන්න යන්නේ මංර් මූලිකව කරපු වීඩියෝ එක කියවපු විදියට ගෙවත්තේ ඉඳගෙන අපි හොමුද වී වන ජී චයරප කරණයට අඩිය ඇතියන්න කියන එක රම ම ඔබට එම වීඩියෝවෙදී මතක් කර අපි මේකට පෙරපුහුණුවීම මේ කරන්න අවශ්‍යතාවේ ඇතිවෙන්නේ අපිට මේක තමුන්ගේ ගෙවත්තෙන් කියලමුකද අප අපිට හුරුපුරුදු අපි නිතර ගැවසෙන අපට ළඟ පරිසරයේ තමයි අප ගෙවත්ත කියන්න. දෙැන් අදමන් මේ වීඩියෝ කරන්න අපි ගෙවත්තේ ඉඳගන්න කොහොමද වනජීවිජයරූප කරණ වගේ කලාවක් හදාරන්න මූලික අඩිතාලම දාගන්න කියලා. ඔබ දන්න මේ වෙන කොට ඔබ දන්නවා ඔබ ගෙවත්තරෙන්නේ මොනවගේ කුරල්ලු විශේෂද කිය එක මොනවගේ සත්තුන්ද කියන එක. අපිට අපේ ගවත්තේ මහා විශාල සත්තු දකින්න ලැබෙෙන්ඳිනහ. කොළඹට නුදුරෙන් තියෙන ගාමීය පරිසරයකනං අපිට මේ වෙනකොට ඉත්තෑ වෝ එතකොට ඔය විවිධ කුරුලුවාර්ග ඒවගේ පොඩිපොඩි ප්‍රමාණය සතුන් තමයි දැකගන්න ලැබෙන්ඩි තල්ල ගොයි කබර ගොයි ඔයගේ වූ. ඊට අමතරෝ විශාල ප්‍රමාණය සතුන් අපිට මේ පරිසරය ඇතුළ අපි දැගන්න ලබන්නේඉහැ විශේෂයම නාගරිික පරිසරයයක් තුළ න කොළොඹට දදාසන්නුම් පරිසරයක්ත්තු වල, ට මේ දේවල් අතින් දින්නන ලබ න එහම ඔබට සිදධවෙ වෙනවා. ොළඹට ලුදුරු යම්කිසි ඒවැනි පරිසර තත්ත්වයක් තියෙන තැනක් මේකට තෝරගන්න. විශේෂෙන්ම පැෑාග තු ග ළවන් බහ හොන්දයි ම හිත ඒ තැ ඕන හටේ කොඹබවට අපට හොෝගන්න පුළුවන් කියල. ද ම මේ වාසය කරන පරිසරය ඇත්තටම ඉතාමත්ම සශ්‍රීක පරිසරයක් මේ කුරුල්ල අතිංගත්තොත්හේම මම ඉන්නේ කඩුවෙල ග්‍රාමී, මේක තනිකරමගේ ගෙවත්ත පිට පස තියෙන තනිකර වෙල්ලයාා යම් මේක තියෙන්නේ මම ඔබටඒ ඒරියල් වීඩිය එකක් මං ඔබට දාාන ඔබට පිරිසර පිවදයම අ බෝධයක්ල් බාගන්න නමුතද අපේ මූලි පරමා අර්ථය වුණේ අපි මෙතනින් කොහොද මේක පටන්ගන්නේ කියනෙක් ගැන යම් කිසියාව බෝධියල ාගන්න ගෙවත්තේ මේක පටන්ගන්න කියනෙ මූලි කරමුණ වනේ ඔබට පහසුවෙන් ඔබගේ පරිසරය මේක කරන්න පුළුවන් වීමගෙන. එතට ම මුලින්ම කිව්වාගේ බේවෙනකොට ඔබ දන්නවා ඔබගේ ගෙවත්තට එන්නේ මොනවගේ කුරුලු වර්ගද මොනවගේ සත්තුන්ද කියන. තොටේ සත්තු ගැන අවබෝධයක් තියනවාවනම් ඔබ දකල තියනවනම් ඔ මේ ගැන ඊට කලින් යම් අධ්‍යයනයක ෙදනනම්. ඔබ මේ වෙනකොට දන්න මොනොමොන කාල පරාසයන්තුලද මුංවත්තට එන්න කියනක. අපි විශේෂෙන්ම කුරුල්ු වර්ගත්තොත් හෙම ඉරේලිය වැටන කිටතුව. ඒන්නේ මේ පළමු එලිය බිමට පතිතවනව අත් එක්ක මේ කුරල්ලො බොහොම ක්‍රියාශීලී වෙන්න පටන් ගන්න. හැබැ මේ තත්ත්ේ වෙනස් වෙන්න පුළුවන් කාල්ගුණනිිකි පර්යාාශයන් මත උදාහරණයක් හැටිට එදා අධික සීත දවසක් වනොත් එදා අධික වහින වෙලාවක් වුණොත් ඒ වෙලාවලොට කුරල්ංව දකිින් හම්බෙන්නේනේ බොහෝවිට කුරල්ල කරන්නේ රාත්‍රිකාලයේ තමුුණන් ලැබු ලගුන්ගන්න ස්ථානයන් වල ලඟුන් අරගෙන උන්ඒ ිට කරුවල වැටනත්තෙක්මුු ඒ සම්පූර් එලිය වැටනතාක්ල් ලුමිඉන්නේ නිරහාරව. තර උන්ගේ කුරුල්ලෙක්ගේ සාමානින් ආමාශය කියන්නේ බොම කුඩා ප්‍රමාණය ආමාශයක් එතකට මේකට දරන්න පුළුවන් කැපැසිට එකත්ති නො මේකට විශාල කාලවෙේලාවක් නිරහාර වන්න පුළුවන් කමන් එහෙම අනවර්තනය වෙච්ච කුරල්ලො ඉන්න විශේෂයෙන් මයිග්‍රන්් කුරල්ලොගේ සංචාර්ක පක්ෂීන් වගේ. න අපි ගිවත්තඒේ වෙනනි සතුන් අපිට හොයාගන්න බෑ මොක දදුන් සංචාර්ක පක්ෂීන්ෙමේ උන් ලංකාවේ වෙසන කුරුලු අර්ගනිසා. එහහින්ද ඔබට සිද්ධ පොට කම්මැලිකම හන්කල්ල උදේ පහහියි හතලිස්පාහය වෙනකොට මේකට අතීරණ වෙනකොට මේ වෙලාවෙ තමයි. උගේ ක්‍රියාශීලී අවදිය පටන්ගන්න. මේ වෙලා වෙදි. ඔබ සවිංඥානිිකව හිටියොත්හෙම ගවත්තට වෙලා ඔබට පුළුවන් හොඳ කරුල්ලන් පින්තුරටකක් ගන්න. මතක් කරන්න ඕන දැන් අපි හඟ දෙන කරන වැරද්දත් තමයි කැමරාවත් අරගෙන කුරුල්ලගේ පස්සේ යන්න හදනු. මේකින් ඔබට කවදක්වා සාර්ථකචාය රපයක් ගන්නහම් බින්නේ එකට හේතු කීපයක්ත් තියෙනවා මො ඕනම සතිකුට තියෙනවා තමුන්ට සේෆ් සෝන් එකක් කියලා ආරක්ෂක කලාපය මේ ආරක්ෂක කලාපෙන් ඇතුළට ඒ ඔබ්බට අපි යන හදනකොට කුඩා ප්‍රමාණය සතින්න වූ කරන්නේ ඉන්න පරිසරෙන් ඉදලා වෙනතකට යනඒක විශාල ප්‍රමාණය සතික්නම් කරන්නේ අපිට එරහිේව එන එක ඕක ඕනම ජීවීක් තින චරයා රටාවක මනුස කට ඔබ තුලත්තින මනුසේ කැට ම තුලත්ති න කුරල්ලු හැටියට උන්තුලත්තිී නො වෙනත් අනෙකුත් ජීවීන් තුළත්ති නො අලියයා වගේ විශාල සත්වයෝගාවත් දිවියෝ වගේ සත්තුගාවත් පූසෝ වගේ පොඩි බලල් පවුලි සත්තු ගාවත් මේ චරයයා රටාව එම විදදිියට තියන ඔබට හොඳු දාාරණයක් දෙන්න මෙම ඇත බාගේදී ශෝශල් මීඩිය වුල වයිරල්ලුන අලියක්ගේි පිටිපස්ස යන සසාාර් ජීප් එක කලිය ඊට පසෙ පිපස්ස හැත්ල ස ාර් ජීප් පස්සේ හම්බාගනය නොම්. ඔවුන් හෝන්ගා හයෙන් රිවස් කරගෙන ගිහිල්ල තමයි එතනින් මි දෙෙන්නේ ඒ අලිය අලියගේ සේප්ස්ෝන එක එලියට අයනකම් කරන්නේ අර වාහනේ පස්සේ ලෝගෙන අපට ඉතිං හොඳ වෙලාවට ඔවුන්ට අනතුරක් වුණේ නැහැ එහෙම අනතුරක් වුණනාානං එදා ජීවිතකනාව වෙනසන්න තිබුණ ඒක ල්ලිවල්ලා රාහිසක සතාට ඒවැරද පටවන්න බොහෝ දකර තිබුුණා. ඉතින් මේ නිසා. දැක න්නන චාතුන්ගේ චර්යාරටවන්නන්නේ අපි අනුගත වෙන්නේ කොමද කියෙනෙ එක එක බොහම වැදගත් කාරනාවක්. එතට මේ හැම සතිකුටම තියෙනවා ආරක්ෂක කලාපයක් එහම නත්න් සේ සෝ එක. ඒ සේක් සෝන් එකකට කිට්ටුුවෙනකොට උන් ඇලටන. ඒලටෙල උන් කල්පනාව න්නවා. අපි උගේ සේ් ෝ එක හම ආරක්ෂකඒ පරිසරය උන්ගේ ආරක්ෂක කලාපයෙන් ඔබට ඇතුට යන්න ගත්ත තේ උන් කරන්න බහෝවිිට ගිල්ලයානක. එම නිසා කුරුල්ලා පස්ස යාම තුළ. ට කුරල්ලගේ පිින්තුූර ගැනීම හැකියාවක් නෑ එක නිසා මම ඔබට දෙන අවවාදිය තමයි වත්තට ඇවිල්ල වත්ත යම් නිශ්චිත තැනක නිසොල්මනේ රැඳීල්න්න. එතවට නිසල්මනේ රැදීදීම තුළ කරල්ල වි දවස්ථාවන් වලද මේ වත්තට ඇවිල්ල ඒ විදවස්ථාවන වලද උන්ගේ චරයාරටාවන්න්න ට අනුගත් වෙලා උන්යන්න පුලා බෝවිට උදෙම මේ කුරුල්ල එන්නේ උන්ට අවශ්‍ය කරන කෑමටික ස්වාගෙනයන්නන්නේ කෑම කන්න තයි උදැවෙන්නේ මේ හසුල් වෙන්නේ ඉතාමත් බඩගින්න්නේ නිහිඳම් ක්ම ටික්ට කෑම ොයන්න උත්සා කරනුම්. එතවොට මේ අවස්ථාවලනලදි. ඔබ බග ගෙවත්තට කුරල්ල ගැන මූලික්දයනෙක යෙදී තිබුණන. මේනකට ඔබ දන්න හවල් කුරල් ඇවිල්ල වහන්නේ කොතනද මේ කරල් ඇවිල්ල වහන්නේ කොතනද ම් කොයි පැත්තින කොයි පැත්තර දන්ගේ සංචරණය සිද්ධ වෙන්නේ. මේ හැම කුරල්ලෙක්ෙම උදේට එක පත්තකට තවකර තව පැත්තකරත්මයි සංචර්ය සිද්ධ වක් මු මෙ මේ වනජීවී සතුන්ගේ ඇත්තටම චර්යා රටාවන් පාදක වෙලාතින්න උන්ගේ කෑම රටාවත් එක්ක කෑම ගැනීමී රටාවත් එක් ඒක හැම සතකුටම ඒක පොදුවි එතකොට අපි එහම නිසල්මන රැදිී අපි නිශ්චිත තැනත් තෝරගෙන අප නිසල්මනි රැඳීන්දීම තුළ අපිට පුළුවන් කුරල්ලවදයනය කරලා ම නිසල් මන්ුව ඉදගෙන අපි ඕන කරන චයාරප චාරූපටික ලබාගන්න ඒ ලබාගැනීම තුළ ඔබට පුළුවන් ඔබගේ මූලිකද්‍යයන කටයුතු කරන්නේ සමහරක් කලාට ඔබගන්න චායාරූපය ඕක්ෝවෙලලා තිෙන්ට පුළුවන් හමනත්තන් අන්ඩ ක්පෝසලා තියන්නන පුළුවන් පැහැදිලිව නිවැරදි අනවරණයක් කෙම නැත්නම් පර්ෆෙක් ෙක්ස් පෝෂය එකක් නැත්තන ඔබට සිදධ වෙනවා ඔබගේ කැමරාාව තියන සෙටිංක්ස් එහමයා කල්ලිවරල මේෙක්ස්පෝෂයක හරියට හදාගන්න. ම්ප රණනාව කබර මතු කරන්න ඇත ඉतिහාස ඉන්දම්ම තිබච්ච සම්මතයක් තමයි මේ දලසයා පටල පවිච්ච කරන කාලය ඉන්ඳම්ම අएෝसीීට තියෙනවානන් අපිඇचක හයිදසම පහක් පහයිද සමහයත්හයොහත් අර පරාසයක තියාගන්නවානම් අएෝसी නම් සට ස්පී එක එක විසි පහෙන් එක අනුපාතය තියෙන්නෝන කියන එක කවු මේක ඒ ඒ අවස්ථාව පරිසේ තිය ආලකතත්වයන් ුඩ මේක වෙනස් වවඩ පුළුවන් ඔබ ඊට අනුගත වෙලා ඒ සටි දත්ත එයාමයාහ මාර කරලිවල්ල ඔබට පුළුවන් වෙන්න ඕන නිවැරදි අආවරණයක් ලබා ගන්න ඉද වත්තට අපහ අපි කුරල්ල එනකං ඉන්න සුදුසුනෑ එතැන්ට ඕන කරන එක්ස්පෝෂක හදාගන්න අපි ඊට පෙර ඒ පිළිබඳ සූදානමත්තියන් නන ඒහින්ද තමයි අපි හැමතිස්සම කියන්නේ ටෙස් ෝට් දෙගතුුණ කරගන්න කියලා මොකද මේ ටෙස්ෂොට් එක කියන්න අපි අනුමාන කරන කුරුල්ල මෙන්න මෙතැන්ට ඒ කියන තැනට අපි රාමුවක් හදාගෙන අපි එතන්ට හරි නිවරදි අනවරණයක් ලාාගන්න සිටින්ක්ස්ටක හදල කැමර එක රඩි කරල තියාගන්න. එතකොට බැරිවෙලාවත් කුරල්ල ඊට එහ තැනකට වැහෝත්තයේම පරිසරපද්ධතිය තුළ විශාල ප්‍රමාණය ආලෝක තැනින් තන ශා විදියට වෙනස් වෙදි නෑ. එහින් ඔබට පුළුවන් සටිංස්ොල පොඩි හමහාාවක් කල්ලයිවරල ඔබට මේ නිවරදි අනවරණය ලබාගන්න නිවර් ජනාවරන්නේ ලබාගත්දදි ම ඔබට උපදේශයක් හැටියට කියනවා Iෝ වගේ නිශ්චිතව තියාගෙන පුළුවන් තරම් බලන්න අනිත් සෙටිංස් ලින් මේක කරගන්න හැබැයි ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුුවන්. දැන් අපිහිතමු ඔබට ඌමනාවතයන්නේ සතතෙකුගේ ක්‍රියාශීලී ගතියක ක්‍රශීී ඇවතුමක පැවතුමක පින්තුරයක් ගන්න තවට ක්‍ර ශී ව කාර පිළිබ පින් ර න්න ඔ ද ක ොට. ට උත්සන්ව වන මක දෙ එකැේ විසි පන්හෙ ඔබට ඒ ෂට ස්පීඩ් එකේ ඒ දවාර්වේගේදී ඔබට පුළුවන් කමන්නන්නේ ක්‍රාශීලී සතගේ පින්තූරයක් රාමෝට හොඳට ශාපතින විදියට හදාගන්න එ මුණහම වෙන්නේ මේ සතාගේ චරයරටවන් වැඩීමත් එ මේක බයිමේජ් එකක් වෙනවා සතාව අපිට ඒ කුරුල්ලව හෝ ඒ සතාව අපට පැහැදිලිව පින්තූරයට නගගන්න බැරිවරු අපි මේ බ්ල එක හොහොමද අතික්‍රමණය කරන්න අතික්‍රමය කරන්න ඔබට සිද්ධවෙනවා ටස්පීඩ් එක වැඩි කරන්න එතවට මේ ෂට ස්පීඩඩක් මේ හෙමේ හැම දත්තේම්ම එකකට එකක් උඩ තමයි ඩිපෙන්ට් වෙන්නේ ඒ මත තමයි යැපෙන්නේ ටස්පීඩ් එක වැඩි කරන්න කොට ඔබට සිද්ධ වෙනවා ඒම නං ඇපච එකත් වෙනස් කරන්න දවාර විවර්ය මේකත් අපට වෙනස් කරන්න සිද්න වැඩිපුර ආලෝකයක් ලබාගන්න ඕේ ටස්පීඩ් එක වැඩි කරන්න වැඩි කරන්න ආලෝකය වැඩිපුර ලබාගන්න මේ අපිට ඇපච එක ලොකු කරන්න සිද්ධ වෙනවා. චක ලුක කරන්න කියන්න එප්චකේ අගේ නිමේ ඇපචකගේ පඩිවෙන්න පොඩිවෙන්න තම එප් එකක ලොක වෙන්නේ. එතකටත් අපට දාගන්න වෙනවා මේක 6.3 හරි 11 හරිය තිලව දන් අපිට ද අපිතමු අපි F11ව හිටිය කියලා අප සිද්ධවෙන මේක දාගන්න F 6.5 වගේ රන්ජයකට දාගන්න වෙන. ඒත් මදී උත්තමයි අපි සිද්ධවෙන්නේ අයස්වාගේ උත්සගන්න. එතකොට අයසවාගේ උත්සගන්නකටත් ඔබ කල්පනා කාරී වෙන්න ඕනේ ඔබගේ කැමරාවේ. මොන අයිසෝ වගේෙන් එහාටද කැම එකේ නොයිසකෙන්න්නේ කියලා එම නැත්න ඔබ දැකල ඇත සහර පින්තුරල තිත්තිත් අපිකට කියනේ නොස්ස එකක් කියලා. එතර මේ නොයිස්සක නොයන්න වග බලාගන්න ඕනේ. සාර්ථක චයරූපයක් ගන්නනම් නොයිස්ක තියෙන්න්න බෑ ඉමේජ්ජක බ්ලෝවෙලා තියෙන්න්න බෑ ඒ කළම හොඳ ආලෝ තත්වයක් චයරූපෙට ලැි තියන්න.ද මේ කරණාතුන හරියට කරගන්නනම්. ඔබට සිද්ධ වෙනවා. මේ පස පදධතය තුළ මේ සටින්ක්ස් තුන ගැන නිේ අවබෝධයක් ලබාගෙන ඉන්න මංඒවා ගැන වෙන වීඩියෝයක ඔබට මං ඒවත් ඒගන දැනවත් කරන්න හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවමිදී. ට මංද කතා කරඩාවම් ගෙවත්ේ මේ නජීවි චරප කරනය අරම්බන්න කොහොමද කියෙක දම ඔබට කාරන කීපයක් මතු කර එකපංක උදෙෙන්ම නැගටලේවරල අපි වත්ේ නිශ්චිත තැනක රැදිල ඉන්න කියලා ඒක්ම ඔබට අඔබ අවවාධයක් දුන්න කරල්ල ප ස ල පින්තුර ගන්න ෑස්තු වෙන්න පපා කිය මකද ඒේතු බට පින්න්තුර ගනීම හැක කියවන බහෝ විට සිද්ධවෙන්නේ කුරුල්ල ඔබ පරිසරයෙන් ඉගිල්ලිලා යනඒක. එතට අදිකට දිගට මේක වෙන්න ගත්තු. සමහරයට ඊලඟට මේ සත්තු ඔබේ වත්තට එනෙක මගෑරඉන්න ඉදතින. එක හරි අවාසනාවන්ත සිදධියක්වෙ. එ එකනි සම බොහම අවධාරනයෙන් ඔබට කියවා. වත්තට එන කුරල්ලෝ ඔම නිසල්මනඒ තැනක වාඩ වෙලයිදම් පින්තුරගෙනීම ආරම් කරන්න. දැන් කොරුල්ලාගෙන් කුරුල්ලාට චරයා රටාවන් වෙනස්. මතක තබාගතතිය තව කාරණාවත්ති න පුංචි වෙන්න්න පුංචේන කුරල්ලෙක් පොඩිවෙන්න පොඩිවෙන්න මේේ කුල්ලගේ හැසරීම වේගවත්. කුරල්ල ප්‍රමාණීින් විශාල වෙන්න විශාල වෙන්න ඒ වේගවත්බාවේ ක්‍රයාශී භාවය අඩුවන. උදාහරණයක් කටිට අපිගත්වොත්හෙ. ටිචක් ටිච හම තිස්සම දග දගල ඔබ දකලතින කොමටේලබට කියන සහ තැනකට පස්ස හම ම වනතම හැම තිස්සම කොතන් තිය වගේ හමතිස්සම චරාරටාව සැලවීමම නිසුල්මන ඉන්න වෙලාවක්නේ තට බටි්චෙක්ව චායරූපට නගන ඔබ එකක් මතක තියාාන්නන ගේ ශටයස්පිට්ක දවාර වගේ ගැන ඔබ සැලකිලිමත් න්නනන ඒ කළම අපි බට්ටිච්චත්ය අපි ගම උකුස්සෙක් වගේ සති උකුස්සෙක් එහෙම හැම තිස්සමගේ මේ චරය රටාවන් වෙනස් කරන කරෙන්නේ ටිකක් නිසල්මනෙන්න කරල්ල ොවිට අත්තක ැහගොත්තේම ොම නිසල්න්න්න ටික්වෙලා න්න. හැරීම වඋනක් බොහම සෙමින් සිද්ධ වෙන්න නමු බටිච්ච ගේෙමන කුරල්ල තකට ප්‍රමාණින් කුඩා න්න කුඩාාවවෙන්න මුගේ චර රටාවන් වේගවත් විශාල වෙන්න විශාල වෙන්න චරයා රටාවන් වල ඉක්මනින් චරය රටාවන් වෙනස් කිරීමේ ප්‍රමණතාවේ බොහොදුරට අඩුවනවා. මේ අවබෝධයක් ඔබ තියාගන්න ඕනේ මකි කලින් වත්තරෙන සතුන් ගැනඋගේ චරය අරටාවන් ගැන යම් කිසි අවබෝධයක් ලබාගෙන තිබිය යුතුයි කියලා එතකොට දැන් බට්ටිච්චගේ පින්තූරයක් ගද්දිී ඔබ දන්නවා මේ ෙටිං සොල් මේ පින්තුර ගන්න බෑ එතකොට ෂට එකට අපිට ප්‍රට ඉන්න වෙනවා එයින්ද අපිට සිද්ධේන ෂට ස්පීට් එක වැඩි කරන්න ට ස්පීඩ්ක වැඩි කරනවා අපට සිද්ධ වෙනවා ඇපචයකත් ලකු කරගන්නටප්චක ලොකු කරගන්නකොට සටස්පී දෙක වැඩි කරගන්නෝට ඒ ප්‍රමාණය දු ප සිදන අයිස්වායාගේත් වැඩිකරගන්නද. ඔබ එන්න අයිෝේ හි ඔට අයිෝදේතුන්සේ හරසසියට වැඩිරගන්න පුළුවන් වේ. බහෝ කැමර මේ වට අයිෝදස් පන්සිය දක් වැඩිගන්න පුළුවන් නොයිසකන්න නැතුවම සමහරය වතියනවායිසහහට වැඩි නගන්න පුළුවන් නොයිකන්න නැතුවන මුත් ඒ කලම ඔබගේ මෙවැලමේ මිලාධික භාාවයක්ත් ඒකට බලපානුම්. Iෝ සෙන්සිටවක වැඩිවෙන්න වැඩිවෙන්න කැමරාව මිලගණනුත් ඒ වගේම වැඩි නෝක කියෙනෙක් ගැ ඔබව බෝධ්‍යතියායගන්න හැබැ. මේ අඩු සම්පත් එක්ක වැඩි වැඩක් කරගන්න ඔබ පුරුදු පුහුණු වෙලා තිබුණොත් හේම ම හිතන ඔබට ඕනාම පරිසර පද්ධතියකදී ඕනෑම මෙවලමකින් මේ කර්ත්‍ය කරගන්න ඔබ පුරුදු පුහුණු වේවි කියලලා ඒහින්ද තමුංගාව තියන මෙවලම මොකඋුණත්කමන්නේ ඔබ කළයුත්තේ මෙ මෙවලම ඉස්සර වෙලා හොඳට මොකද්ද කියන එක ගැනා ඔබෝධයක් ලබාගන්න ඕනේ ඉක්මනින් ඒකෙ සෙටිින්ස් මාරු කරන්න දැනගෙන ඕනේ තුළ ඔබට පුළුවන් සාර්ථක වනජීවිචරූප ෂිල්පෙක් වෙන්ෙන අඩි තාලමදා ගන්න දැන් අපි ගෙවත්තටන අනිකු සතුන් ගැ බලම් බට්ටිච්චෝයනෝ පොල් ිච්චයන දෙමිච්චෝයන කහ කුරුල්ලයනො එතැන්ටින් එහට ගයාාම තාපොටක් ගම්බද පරිසරයකන පොස් කොට්ටෝරුව යම්බු කොට්ටෝරුව විිවිධ උක්කුසස්වාර්ගයනවා දැම් මේ පරිසර පද්ධතියේ මම අර්ගනතියන උකස්වාර්ග වකොට හතර බාක්්මනෝකුස්ස සිලු සරප කුස හෙමදට අපි කියනවා කෙස්ට් සන් ගල් කියලා ඊලාන්ට හනි බසාඩ් මං අර්ගන තියනවා ඒ කළම බලක්කයිට ක්යි දක්කල න මුත් චාරප ගන්න පුළුවන් කමල්ල බලන. ක්‍රෙස්ටඩ හෝක ගලුත්ම මේ පරිසර පද්ධයේ පින්තුූරට නනාගෙන තියනවා. එතවට මේ වගේ පරිසර පද්ධතියක් ඔබට නොතිබුණනොත් එහම එවැනි සතුන්න්න ඔබට ගන්න හැකියාවක් නැතිවේ විනමුත් මූලකෝ මක සත්තුටි අනිවාරයම ඕනම ගෙවත්ත ඉන්න. ම මුලදි මතක් කරා සතුන්ගේ ගමනාගමනය සිද්ධවෙන්නේ මේ එහටමහට සංචර්ය සිද්ධ වෙන්නේ. ඔගේ ආහාර ආහාර ගන්න චරය අරට අවත් එක්ක කියලා ඔබදන්න ඔබොහෝ ගෙවල් වල කුස්සේ හෝදන වලම්පිඟන්වලඒ රොඩටි කැන්න පිටිය අදදාලා ති නොවත්තෙ කො හරි තැනකට මතක තබාගන්න මේ වගේ තැන්වලට සත්තුයනවා වැඩි කුරුල්ලවෙන්න පුුවන් විධාකාර සත්තුවෙන්න්න පුළුවන් ඔබ අන්න ඒ වගේ තැනක් ගැන හොඳ අවබෝධයගන්නේ ඒ වගේ තැනක එන කුරල්ු ප්‍රමාණය වැඩි ඒ කළම අනෙකුත් කුරල්ලන් වහන තැන්වලට තමයි විශේෂයම නි බහෝ කුල්ලන කර්ශණය වන්නමකොද අ කෑමත් එක්ක තිය චරයයාරටාව හිද උන්දන්න වැඩිපුරු කුරල් වසේ කරන වෙසෙන වාහලයින්න තැන්වල මොුණ හරදයක් තියනෝ කියලලා එකක කෑම වෙන්න්න පුළුවන් හමනැත්තන් වාසට සුස තන වන්න පුුවන් ොට ොදන්න කුරල්ල හැමතැනම විසිරී ඉන්න නැහැ. උන් බොෝ විට පරිස රද තිතුළල තමයි ගොුණ වෙලායි. හරන ට ත් අපි කොක්ු වර්ග ඔක් අරග ඔබ දැකල ඇති සමර පරිසර පද්ධතිවල එක යායට එක ගස්ගොල්න්නක තමයි ු වහල රාත්‍රිකාලය ගත කරන්න හකට එහෙම වෙන්නේ ඒ උන්ගේ රාත්්‍රකාල ලැගුම් හල තමයිඒතැන්වලතියන මේ විදිටම තමයි කෑමවල චරයයාරටවාවනත් හඩ ගැල ති බොහෝවෙලාවලට ඔයවගේ තැන්වලට විද කුරුවාර්ගන්න පුළුව ශෂ අපි ගත්තොත් එහෙම ගේ ගෙත්තේ යෑම් හක්ති නොන මේකට කුල්ලුවර්ග ගණනාවක්කෙනවා. ඒ කළම අපේතම ඔබගේ අර ගෙදර වලම්පිගන් හෝදල ගෙදර ඉඳදුල්ටික හෝදල වත්ත කොහරි තැනකට බට අදදාල ඒතරනම් මේතික එලියට එන්නේ අන්න ඒහරි බොහ කුරල්ලුවර්ග ඉන්න පුළුවන් විශේෂේම පොල් කිච්චෝ දෙමලිච්චෝ. එතකොට අනෙකුත් කුරලුවර්ග විශේෂයම පනුවන් හරට ගන්න කුරල්ලෙ ඉන්න පුළුව. කොරවක්ොහම ගක් ලට කරන්නන්නේ වගේ තැන් හලි වෙල සතුු ආහාරයට ගන්නු ෙමලිච්චේෙම ො ඔබ ඔබට නිසල් පොට බැදදිල බලාග හිටයොත්හම ඔබට බලන්න පුලුවන් න් රෙදිල ඉන්න වෙලාදදි කොල හටම හට කර කොට කොට න සහර චූටි චුටි ක්‍රම ර්ග වන්න පුලන්. තකොට මේ තැන්ගැන ඔබ මූලිකදන්නේනෙ හිටියනම් ඔබට චායරප ගනීමි කරගන්න පුළුවන්. මේ මේක කරගෙන යද්දී ඔබට අවධන යොමු කළ යුතු කාරණ වෙන්නේ විශේෂයම මේ අධදන කටයුත් අන්න කරන්න තකොට ඔබට සිද්ධ වෙන එකම චයරූපය විධ සටිංස්වල් අරගෙන බලන්න එතට අපි කිවොත්තේම ටස්පීද්ක් අඩු කලලා පින්තුර කරබල් ඔබ ේරනු මේක කරල්ල බල ක මේක කරොඩන ටස්පීඩ්ක වැඩි කරල බලන්න ඔබට ේරන ටස්පිඩ්ක වැඩි කරපුහම කරල්ල බලො කඩුවෙන නමු තාලොක තත් අපේ පින්තුරෙට ලබ නාලක තත්තේ මධිකමත්තය කොට හරි එක්ස්පෝෂ එකක්න ති මේ ඔක්කෝම ටිකක් අතික්‍රමණය කරගන්න පුළුවන් තවකත්තමයින් ඔබගේ කැමරාව මේ හැකියාව තියෙනවා රෝමෝඩ්කේ ශූට් කරන එක මො රෝෆයිල් එකක් අපිට පුළුවන් පින්තූරේටර් විශාල හානියක් ගැන දෙන්නේ නැති විදියට පෝස් පොස්සිංවලදදි හොඳදට හරි ගස්සගන්න මේ කරුණු ගැන අවබෝධයක් තියාගන්න රෝගැනත් ම පසු කාලීනව ීඩියෝ එකක් කරන්න බලාපොරොත්වේෙනවා කැමරාව සටිංගස් ැනත් මම ඉදිරි කාලයේදී ට වීඩියෝකක් ගේන්න බලාපොරොත්වේෙනවා අදමි වීඩියෝ කරන්න බලාපොරොත්තුනිි ගෙවත්තටන කුරුල්ලන්ගේ පින්තූර චාරූපෙයට නගාගන්න කහොමද කියන එක ගැන ඔබට යම් කිසි අවබෝධය අත් දෙන්න. මම හිතනවා මූලික අවබෝධය ඔබ ලබාගත්ත කියලා මන් නවත මම ඔබ ගෙනාපු කාර්ණාවටික ම මතු කරන්න පලවිනි කාණාවමක උදම නැගිටින කියලා ඒකල්ලි වෙල්ල මම ඔබට කිව්වා ඇවිල්ලි වෙල්ල. වත්තේ නිශ්චිත තැනක ඔබ නිසොල්මන්ව රැඳීඉන්න කියලා ඒ තැන තෝර ගදදි ඔබ බොහොම කල්පනා කාරී වෙන්න ඒ සතුන්ගේ චර්යා රටවන්න එක සතුන්නු හොඳට පෙනෙන පරිසර පද්ධතියක් වෙන්න ඕන ඒ කළම පසුබිම ගැන අවබෝධයක්ක දාගන්න අවබෝධතියා ගන්න මටඒ එක මුලින් කියන්න බැරවුණ. මොකද පෙරභූමිය හා පසුභමි කියන එක ඉතාමත්ම වැදගත්. භූමියේ පිට ඔබ ගන්න චයරූපය වස්තුබීජයට එහැයි තියෙන වස්තුූනුත් චයරූපය පැදිලිූපේ නවන චායරූපය අපිට සාමාන්‍ය හොඳ චායරූපයක් හට ගන ගන්න බෑ අපි ඇත්තටම මේ ඡායාරූපය හොඳයි කියලා කියන්නේ පසු භූමිය හොඳට බ්ල වෙලා තියෙනව න එකන්නේ අපි චායරූපයට නගැන වස්තුූ හොඳ පැහැදිලිවතිය ඕන අපි කියන පින්තතුර දැක්ක ගමන් ෆස් ටින්ම් ප්‍රේෂ් එක යන්න නනි සබජෙක්කට කලෙෙනන අපි බලපු ගමන් අප අවධානය ඉස්සල්ලාම යොමුවෙන්න ඕනේ අපි චායාරූපයට නගැන වස්තු බීජය කරේ මේක ඔබ දැනගෙනින් නොව. එතකොට බැග්‍රවන්් එක බ්ල කරන්න නම් ඔබට සිද්ධ වෙනවා ටර්ස්පේයිඩ්ක වැඩි කරන්නම සටර්ස්පීඩ් එක වැඩිකිරීම තුළ තමයි මේක කරගන්න පුළුවන්. එතකොට ඒන්නේ පසුභූමිය පිටිපස්සෙන් තියෙන ගස්වැල් ඔබට අපිගන්න කුරල්ලට ගොඩක් කාසන්නේ තියෙන ඕන අපිට මේ ඩෙප්තොප් ෆිල්ඩ් එක කියරන්නේ චාරූපයට නගාගන්න ෆෝකස් එක තියෙන භූමිය. ෙප ෆිල්් එක මේටයින් කරගන්නනම් අපිට මේ ෂටඇප්ච කියන සටිින්ක් සුල තමයි මේ කරගන්න පුළුවන් ඒහින්ද. ඔබ ඊට කලින් ටස් ට් ගද ඔබ දැරගන්න ඕන මේ සටික්ස් හරියට දැනගන්න මේ ෙටික් මතා කරනවා දොනමන් අද කතා කරේ චරා රටාවන් කලින් අවබෝධ කරගන තිබීම තුළ ඔබ ඔබ ගෙවත්ේ නිශ්චත තැනක වාඩි වෙලා ඉන්න කරල්ල පසු පසහභාගනයන් උත්සාහරන්න එ. දගෙන පින්තූරය ගන්න උත්සා කරන්න අධ්‍යනට යුත්ක් කරන හිදදා ඔබ පුළුවන් නෝට එක නෝට පැඩ්ගක් යග ඔ න්න ටක්ස් අවශ වෙන්නේ ඇතරම ඔබට පුලුවන් මේ ෆොට ප්පට දි ල්ල ක්ස් ටවල මේක රෝඩ් ේටවල මේටික බලාගන්න එහන්දා නෝටක ගැනීමම මශ වෙන්නේ නහ නමුත් ඔබට ඔබගේ අවධනයට ගන්න එහෙම කරගන්න න එකත් සුදුස් ක්‍රියාව මොකද පිය කාල එහෙම කරා ඉළං කාරනාව සෙටින්ංක්ස් මාරු කර මේ ගන්නක තුළ ඔබට ඔබ දන්නවා මේ ආලෝක තත්්‍යයල මෙන්න මේ සෙටින්ස් තමයි මගේ කැමරාවේ ඇප්ලයි කළ යුත්තේ ඒ ඒ තුළ තමයි මට පැහදිලි නිරාාවරණයක් හෙමන්ත හරි එක්ස්පෝෂක ලබාගන්න පුළුවන් කියන ඉලංකාරණාවම මතු කරේ සතුන්ගේ චරයා රටාවන් සතා කොහෙද නිතර ගැවසන්නේ කියෙන ගැන අවබෝධගෙන් ඒය අන ඔබවස්ථාන ගතවන්න එත නිදන් චාරූප ටික ඔබට අරගන්න පුළුවන් මඟයිත් මතක් කර සතුන්ගේ චරයා රටාවන් ්‍රරන්දිිලතිඉන්න උන්ගේ ආහාර ගනීමේ රටවන්නෙක්ක කියලා ඒ කළම ඒඋන්ට ආරහල ස්ථානමොවාව ඔබගේ වත්ත තියෙනෙක් ගැන කොහද තියන්නේ කියෙක ගෙනත් ඔබ අවබෝධයයක් ලබාගෙන තිය නඕනේ මන්තවකාරණාව මතු කරන්න ඔබට කුරුල්ලන්න වත්තර ගෙන්න්න ගන්න පුළන් ව හොද දෙදත්වඒ එක තමයි බඩ් බාතක මේටෙන් කනකේ. හැබයි බඩ්බාත්තය මේටෙන් කරද්දි. ඔබ බොහම සැලකිලිමත්තයෙන් නෝනේ. ත ාත සුද කල්ල පිරිසිුදු තුර දාලාතියන් ොකද හෝ රල් ඩ් බාත්ව ල්ල තුරට එක බීල න්ගේ නාලා තමයියන්නේ බොහෝම සුන්දර පින්තුරටික ගන්න පුළුව බඩ ාතයක් දනක ගැන අපි පසුවට මම කියල දෙන්නමං දැනට කියන්න බඩ් බාත්තක සාමාන්‍යෙන් ස්ථාන ගත කරන්න ඕනි හොඳට අතු පතරතියෙන ගහක කිට්ටුව මොකද උහුගක් වෙලාට කරන්නේ බඩ් බාර්තකට යිල්ල නාලා ටක්ගාලා ඉගිලි ලග හිල්ලිවෙල්ල. එලීන්දන් තටු ටික වේලාගන්න. ගසල අටු ේල ගන්න ලංඟම තින අත්තකට පියම්ල යනක. ගස් ගොඩ දුරනන් තියන කරුල එකට එන්න තින ප්‍රවණතාව අඩුවීමක දු ආරක්ෂාව ගැන විශෂශවධානයක්කයමු කරනු ඉක්මනින් පියාම්බල ගිල්ල වහන්න පුළුවන් අත් තියන තැනකරන මයි උන් හෝ විට එන්නේ එමන් නැත්තං බොහොම නිදහස් පරිසරයාක මැද්ද තියෙන බඩ බාත්ත එකක් වෙන්න ඕනේ අපේගේවත්තවල් වල එහෙම විශාල නිදහස් පරිස ගස් ැති නගේ පරස හොයාග ර ෝවිත අපේ පරිසර පදතිීනල බෝවිට ගස්තේලු දේ ගහක් කසලම මේක යන්න ම සමහර කුරල්ලන්ගේ ඔය බර්ඩ් බාත්යකට එනකොට සමහර සත්තුව විල්ලිවෙල්ල කරල් නාක කිරල්ල බලාගෙන කෙල්ලි නානකං කරල්ල බලාගන්න න් ආරක්ෂ ආරක්ෂ විදිවිධාන අවට ගැන අවධානයින් න්නො අනිත්කෙන නාලිවරනකං යම්කිසි අනතුරක සේයවත්දලන මුංන්කරණ ටක් ගාල අවධානම තියනෙ ගැ හඩක් න ල වල තැනි මත් ලා. ඉද මේටික ඔබෝධට අරගෙන ඔබ සූදානම් වෙන්න මම තවත් තව කරුණු කීපයක් එකක ඉදිරියේදි තවත් විඩියෝකින් ඔබෝ හමුමුවවෙන්න. බෝම ස්තූතියි මම ප්‍රසාධපු රච්ච.